මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුතු ලෙස සෝල් අගනුවර පිහිටි පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන යෝකේසා බෞද්ධ විහාරස්ථානයේ වැඳපුදා ගැනීමට පැමිණියා. එහිදී සුවිශේෂී සිදුවීමක් වූයේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග ද්විපාක්ෂික නිල සාකච්ඡා හෙට දිනේ පැවැත්වීමට නියමිතව තිබේදී අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා ඔහු යෝන්ගේසා බෞද්ධ විහාරස්ථානයේ වෙත පැමිණ සිටීමයි. එහිදී දෙරටේ රාජනායකින් සුහද කතා බහගත නිරත වීමෙන් අනතුරුව විහාරස්ථානයේ වැඳපුදා ගත්තා. මෙම විහාරස්ථානයේ සුවිශේෂී වන්නේ 1913 වසරේදී අනගාරික ධර්මපාලතුමන් ඉන්දියාවේ සිට රැගෙන ආ සර්වඥ ධාතුන් වහන්සේ මෙම සිද්ධස්ථානය තුල තැන්පත් කර වන්දනාමාන කිරීම සඳහා බෞද්ධ ජනතාවට අවස්ථාව හිමි කර දීමයි. මේ අතර අද පසුරුවේ ජනාධිපතිවරයා කොරියාවේ විසෙන ශ්‍රී ලාංකිකයින් හමු වුණා. සමහර අය කියනවා මේ උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් සංවර්ධනය කරපුවාම හරි ප්‍රශ්න විසඳෙනවා කියලා. දැන් 1947 ඉඳලා උතුරට බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම ඇමතිවරුන් කීයක් දීලා තියෙනවා. හැම ආණ්ඩුවක්ම ඇමතිවරු පත් කරනකොට ඇමති මණ්ඩලයේ 3න් එකක් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. ඉතින් ප්‍රශ්නායෝ දිනුනොත් ලබන පෙබරවාරි 4ට අවුරුදු 70යි උතුරට ඕන නම් ඇමතිකම් 3ක් දීලා ඇති. එක සැරේ නෙවෙයි. ඒ නිසා තමයි දියුණුුනේ නැත්තේ. ඒ නිසා තමයි සංවර්ධනුනේ නැහැ. ඒ නිසා තමයි යම් කිසි දේශපාලන බලයක් ඉල්ලන්නේ. කවුරු හරි ඉල්ලනවා නම් මේ රට කැඩෙන බලයක් ෆෙඩරල් ක්‍රමයක් ඒ අපි කොහෙත්ම දෙන්නේ නැහැ දෙන්න ලෑස්ති නැහැ. ඉතිහාසයේ ත්‍රෝහියෙක් වෙන්න මම මේ තන්ත්‍රයට ඇවිල්ලා නැහැ. මෙහිදී එම ජනතාව තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ හෙට දිනේ සුවිශේෂී දිනයක්.